පරීක්ෂණයේදී මා විසින් දෙනු ලබන සාක්ෂිය සත්‍ය බවත් සම්පූර්ණ සත්‍ය බවත් සත්‍ය මිස අන් කිසිවක් නොවන බවත් අගම්පොඩි නන්ද සිසර මෙන්ඩිස් වන මම බෞද්ධයකු වශයෙන් මෙයින් ගාම්භීරතා පූර්වකවද සත්‍ය ලෙස සාධකයට ප්‍රකාශ කර සිටිමි. මෙන්ඩිස් මහත්මයාම ස්තුතියි අපේ කෙටි දැනීම් දැනුම් දීම උඩ පැමිණිගෙන ඉඳගෙන සාක්ෂි දෙන්න පුළුවන්. තුමා ඔබට දැනුම් දෙන්නේ ඔබ යම් කිසි කාරණයක් පිළිබඳව මෙම රැසීම මාධ්‍යයට විවෘතයි. සමහර විට සජීවී විකාශනයකුත් යනවා. ඔබට යම් කිසි හේතුවක් නිසා යම් කිසි ප්‍රශ්නයකට උත්තර දීම මාධ්‍ය නොමැතිව යම් කිසි හේතුවක් නිසා එසේ කළ යුතුයි කියලා ඔබ හිතනවා නම් ඔබට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ අනුව කමිටුව තීන්දුව කරනවා ඇති එම ප්‍රශ්නට උත්තර දෙන එක මාධ්‍ය ඇතුවද නැතුවද කරන්න කියලා. එසේ වෙතත් දෙන උත්තරේ වාර්තාවට යනවා. ඔබ ඔබට පුළුවන්ද ඔබේ වෘත්තීය ජීවිතය පිළිබඳ අපිට කෙටියෙන් කියන්න සහ වර්තමාන තත්ත්වය පිළිබඳ ඔබ එසේ ස්වාමි පුළුවන් එසේ. මම 1972 නොවැම්බර් මාස පළවෙනි දින උප පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් ශ්‍රී ලංකා පොලිසිය සේවයට බැඳුනා. මා පළවෙනි මගේ සේවා පත්වීම ලැබුණේ වවුනියාවේ කොට්ටාසේ. ඉන්පසු වසරකින් පසු මුරුංගන් මන්නාරම දිස්ත්‍රික්කයේ මුරුංගන් පොලිසියේ ස්ථානාධිපති වශයෙන් සේවය කළා. උප පොලිස් පරීක්ෂකවරයෙක් අනතුරේ ඉන්පසු මා නෙල්ලියඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වුණා. පොයින්ට් වේදුරුතුඩු පොලිස් ස්ථානයේ සේවය කළා. යාපනයේ පොලිස් ස්ථානයේ සේවය කළා. 1973 සැප්තැම්බර් මාසේ මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය පිණිස තෝරාගෙන තිබුණා. එවකට අධ්‍යක්ෂව සිටියේ ඩිරෙල් ගුණතිලක මහත්මා. මාගේ කණ්ඩායමෙන් 5 දෙනෙක් තෝරාගත්තා, එක්කෙනෙක් මම. 1973 සැප්තැම්බර් මාසයේ සිට 2007 මාර්තු මාස වෙනතුරු මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නොකැලල් අවෘත්තියක සේවයක් යෙදුණා. ඒ අධ්‍යක්ෂ ධුරයට පත් වුණා 2003. 2007 දින මාර්තු මාසයේ අවුරුදු 4 මාස 3 එම සේවා කාලයේ රැඳී සිටින අවස්ථාවේදී ලංකාවේ තිබූ ත්‍රස්තවාදීන් විරුද්ධව යුද්ධය පටන් ගත් අවදියේ මා උපත් කර ඇරුණා වවුනියාව කොට්ටාසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී භාර පොලිස් අධිකාරීවරයා වශයෙන්. ඒ 2007 මාර්තු මාසයේ 10 වෙනිදා. එවකට ත්‍රස්තවාදී ගොඩක් පැවතුලා තුනා යුද හමුදා ශ්‍රී ලංකා හමුදාවල් ත්‍රස්තවාදී එරෙහිව මෙහෙයුම් පටන් ගත් අවදිය වවුනියා කොට්ටාසය බාරව සිටියේ මා. එවකට වවුනියා කොට්ටාසය තලෙමන්නාරම දක්වා දිව ගියා. ඉන් පසු එහි වසල් සේවකින් පසු මාව නැවතත් 2008 පෙබරවාරි 15 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් පත් කරා. ඉන් පසු මසකින් මාව නියෝජ්‍ය පොලිස් ප්‍රතිතන්ත්‍රයට පත් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාර නියෝජ්‍ය පොලිස් වෙතින් මාව පත් කරා. එය අවදී මා යුද හමුදා හමුදා මෙහෙම වලට හමුදා බුද්ධ්‍යාංශ අනි සියලු බුද්ධ්‍යාංශ ජාතික බුද්ධි සේවාව සමග සේවය කළ ඉතා ළඟින් යුද්ධය අවසන් වුණා 2009 මාර්තු මැයි 18 වෙනිද. ඉන් පසු මසකින් පසු මාව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මත්ද්‍රව්‍ය කොට්ටාසයට පත් කරා. එවකට රජයට අවස්ථාවක් තිබුණා මං හිතන්නේ මත්ද්‍රව්‍ය කරන ක්‍රියා කිරීමට. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ එවකට නියෝජ්‍ය පොලිස් පරිවර්තක සිටියේ නැහැ, අධ්‍යක්ෂ විතයි සිටියේ. මම නියෝජ්‍ය පොලිස් වදිරින් පත් වෙලා මට පොලිස් ශ්‍රේෂ්ඨ බලකායත් වලාන දූෂණ මර්ධන ඒකියත් සියල්ලම ආයතන පත් කරා. ඊට පසු මා අවුරුදු 60ක් සම්පූර්ණ වෙර පෙබරවාරි මාස 14 වෙනි දින 2011 අවුරුදු 36 මාස 4 සේවා කාලයෙන් පසු පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබුවා. ඒ විශ්‍රාම ලැබුවෙන් පසුව 2015 ජූලි මාසේ 28 දින මට පත්වීමක් ලැබුණා ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රදාන තන්ත්‍ර සේවය කිරීමට. දැනුත් මම මේ සේවය කරන්නේ එම තනතුරේ. මෙම පත්වීම මදනේ පැවති රජය පැමිණියේ ජනවාරි 8 වෙනිදා 2015. ජාතික බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක තමයි වට කටයුතු කරේ බුද්ධි සම්බන්ධයෙන්. මාව පත්වුණේ ජූලි මාස 28 වෙනි දින. ඊට ප්‍රථම සිටිය
ජාති බුද්ධි ප්‍රධානතුමා ජෙනරාල් කපිල හෙන්දිවිතාර මහත්මය වට එම සේවයෙන් ඉවත් වෙලා තිබුණේ රජය නව රජය පැමුණෙන් පසුව එය මම හිතන්නේ වේකන් වෙලා තිබුණා කියන්නේ ඒ තනතුර හිස් වෙලා තිබුණා මාස 7ක් වෙනකම් මගේ නම යෝජනා කරනවා මම හිතන්නේ එහෙම තනතුර පැමිණි පරම පොලිස් නිලධාරියා මම එතකන් යුද හමුදා නිලධාරින් දෙදෙනෙක් තමයි තනතුරෙන් ඉඳලා තින්නේ මගේ දැනුම හැටියට මෙම තනතුර මම දැන් පටන් ගත්තේ ජාතික බුද්ධි ප්‍රදානකෙන් තනතුර පටන් ගත්තේ 2004 තුනේ විතර වෙනකම් මම හිතන්නේ මගේ මතක හැටියට එතන හිටියා ජෙනරල් චූලස් සෙනවිරත්න කියලා ඉතබයි තුබ ගියා පිටව ගියන් පස්සේ කපිල ඉන්දවිදාර මහත්මයා එම තනතුරේ ජෙනරල් හිටියා ඊට පස්සේ මම බාරගත්ත මම පැමිණියා මට පත්වීම දුන්නේ කොන්ත්‍රාත් පදනම මත අවසරක කොන්ත්‍රාත් පදනම මත මගේ සේවය අවසන් කරන කැබිනට් මේ අමාත්‍ය මණ්ඩල තීරණයකින් පැමිණි දෙයක් ඉතන් සිට මගේ මම ඉතන් සිට අත් දක්වා මෙහි සේවය කරනවා ඔබ පත්වීම දුන්නේ මොන කවුරු විසින්ද ඔබ පත් කිව්වේ පත්වීම ලිපිය මා ළඟ තිබෙනවා මම පත්වීම ලිපිය අත්සන් කර තිබෙන්නේ එවකට ආරක්ෂක ලේකම් සිටි බස්නායක මහත්මයා නමුත් ජනාධිපතිතුමාගේ අතින් තමයි මේ පත්වීම ලැබුණේ දැන් චීෆ් ඔබේ ඩිලේට කියන්නේ බුද්ධිංශ ප්‍රධාන ජාතික සිංහලෙන් භාෂාවෙන් තියෙන ජාතික බුද්ධි ප්‍රධානයි ජාතික බුද්ධි ප්‍රධානයි ඉංග්‍රීසියෙන් කියන්නේ චීෆ් ඔෆ් නැෂනල් ඉන්ටෙලිජන්ස් ජාතික බුද්ධි ප්‍රධානිය හැටියට ඔබගේ රාජකාරිය අපිට විස්තර කරනවා පිළිබඳ ඔබට ටර්ම්ස් ඔෆ් රෙෆරන්ස් තියෙනවද නැත්නම් මොනවාර කිය ඔබගේ සේවය පිළිබඳ ටර්ම්ස් ඔෆ් රෙෆරන්ස් දීලා තියෙනවද නැහැ මේක තමයි ලිපිය මගේ ළඟ පිටපතක් තියෙනවා ඔබතුමාට ලැබෙන සරසන තුන් පුළුවන් ඒ පිටපතේ ලැබුණු ලිපිය මට කියවන්න පුළුවන් ඒ තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධාන තන්ත්‍රයට පත් කිරීම 2015යි 7යි 8 වෙනි දින ජූලි මාස 8 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹි තීරණය අනුව ඔබ ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී තන්ත්‍රයට 2015 අප්‍රේල් මාස 10 වන දිනදී සිට ක්‍රියාත්මක කරන පරිදි එක වසරක කාලයක් සඳහා පත් කරනු ලැබේ. ඔබගේ පත්වීම ක්‍රියාත්මක වුණේ ඔබ තනතුරේ වැඩ බාරගත් දින සිටේ. එම ලිපියේ ඡායාරූප ඡායාපිටපතක් කරුණාකර යන්න ඉස්සලා සාධි කරලා දෙන්න. එය ඔලක් තියෙනවා කියලා. බලන්න තියෙනවා. එය දෙක W 1 ලෙස සලසු කරනවා. ඊළාට මේ වාර්ත මේ ඔබේ පත්වීම ආරක්ෂක ඔබ වාර්තා කරන්න කාටද එතකොට මම වාර්තා මගේ වාර්තා කරන්න තියෙන්නේ ආරක්ෂක ලේකම්තුමාට මෙතරින් ආරක්ෂක අමාත්‍ය අමාත්‍යංශය ආරක්ෂක ලේකම්තුමාට තියෙන්නේ ආරක්ෂක අමාත්‍යවරයා සහ ඔබතුමා ඔබ අතර තියෙන සම්බන්ධය මොකක්ද මගේ ආරක්ෂක අමාත්‍ය කිසිම සම්බන්ධයක් ඍජුව තිබුණේ නැහැ දැන් මේකේ තව ටිකක් කිව්වොත් මම තනතුරේ සේවය කිරීමෙන් ඔබ නියෝජ්‍ය පොලිස් පදිංචි වශයෙන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාමගත අවස්ථාවේ ලැබුව මාසික ඒකාබද්ධ වැටුප සමාත්‍යංශයේ අතිරේක ලේකම් වරියකට හිමි නිල වාහන ඉන්ධන සහ දුරකථන පාසුම් සලසා දෙනු ලැබේ. ඒක තියෙනවා. ඒක තියෙන 1075 අංකයක දරන වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ ආඥා පනතේ විධිවිධාන අනුකූලව ඔබගේ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශය මෙම ලිපියේ දින සිට තුන් මාසයක් ඇතුළත මා වෙත බාරිය යුතුය. ඒ සඳහා අවශ්‍ය වන ආගත්‍ය පත්‍ර මේ කාර්යයන් ලබා ගත්තේදී. එච්චරයි තියෙන්නේ. ජාතික බුද්ධි ප්‍රධානිය හැටියට ඔබගේ රාජකාරිය පැහැදිලි කරනවද? Terms of reference විශේෂයෙන් ලිපියක තිබුණ නැතත් ප්‍රායෝගික වශයෙන් ඔබ ඔබේ කටයුත්ත ඔබේ කාර්යය වූයේ කුමක්ද මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් භාරව සිටිනකොට විට එවකට ආරක්ෂක ලේකම්බලයාව සිටි ගෝඨාභය රජපක්ෂ මහත්මයා සෑම අඟහරු අවදාකම ආරක්ෂක තත්ත්වය බුද්ධිතර තුන සාකච්ඡාවක් පැවැත්වුවා එම සාකච්ඡාවට සහභාගී වුණේ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක සීකේ ගජනායක මහත්මයා පොලිසිය රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක
SIS, State Intelligence Service. Eka isara kiwe NIB, National Intelligence Bureau. In pasu mama sahabadi una niyojya police pati vashen aparadha parishad department vishesha karya bal vishesha karya ansayak thibuna ikada yana special branch kiyala eke nildarin yuddha hamuda buddhi ansa nildarin vena kawuruth awe naha trividha hamuda buddhi ansa jathika buddhi pradhana CNI eda ehidi man dakka api ida evida patti yuddhe sambandhen rate arachchawa sambandhen gati uti pira buddhi saradura api Umar Gatta, Shagaragatta, Mama Parichan Samband in Katagali Vagaragu. It were a chase chase in Larin Tavasha, Sam the Akmalabadi, Mizikiruna, Ekamakare, the Mame de Dutunisa, Matadibune coordinating role like Kenegamagi Ulutibuna, may Mata Kisumadiak may Patti may kill Tibunata, Matadibuna, Rashelekan Tumatika, Sambandikarna Pautala, Vadakiri Matamakir Mandaka, Ekamagi Palabur de Mangme Kiane. ඒක තමයි මගේ කියන්නේ විශ්ව අද මෙහෙදී මතක් කරේ. එම කමිටුව හැමදාම හැම අඟහරුවාදාම රැස් වෙනවා කියලා ඔබ කියන්නේ. මේ කමිටුව මම පැවැණියන් පස්සේ සමහර අඟහරුවාදා දිනවල පැවැත්වෙන්න බැරුණා. මොකද ආරක්ෂක ලේකම්තුමා සමහර විට එක එක රාජකාරී මට්ටමේ වැඩවලු ඉඳ කරන්න බැරි වුණා. නමුත් එක ආපහු ගියා මොකද කිව්වේ? ආරක්ෂක අපේ මම මෙහි පැමිණියන් පස්සේ ජාතික බුද්ධි ප්‍රදානයේ වශයෙන් ආරක්ෂක ලේකම්තුමා හැම අඟහරුවාදාම intelligence coordinated meeting කියලා අපි කිව්වේ intelligence coordinated meeting ඒක තිබ්බා නමුත් සමහරක් අවස්ථාවල අඟහරුවද තියන්න බැරුව වුණා මේක මොකද ආරක්ෂක ලේකම්තුමාගේ සමහරක් වැඩ කටයුතු වලට මේ එතුමාට සහභාගී වෙන්නුණා නමුත් සාමාන්‍ය එක දිගටම කරා නමුත් මේකේ තියෙන විශේෂත්වය තමයි මම මම මෙතනට පැමිණියන් පස්සේ මම දැක්කේ ත්‍රිවිධ හමුදාපතිවරු ආරක්ෂක මණ්ඩලයෙන් ඉඳලා CDS ඒක ලොක්කම මෙතන සහභාගී වුණා. එතකොට ඔබ මේ නිලයට ආවට පස්සේ බුද්ධි සම්බන්ධීකරණ කමිටුවට රැස්වීමට සහභාගී නිල බලයෙන් සහභාගී වුණා කවුද කියලා කරුණාකරලා කියන්න. සාමාන්‍යයෙන් මෙම කමිටුව මුලාසනය ගත්ත රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා වන් විජේවර්ධන මහත්තයා ආරක්ෂක ලේකම්තුමා CDS ආරක්ෂක මාණ්ඩලයේ ඉඳාරි ත්‍රිවිධ හමුදාපතිවරු රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහත්මයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යුද හමුදා බුද්ධි අංශයේ බ්‍රිගේඩියවරයා එයා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ Buddhi Tarutru Raskar Nilaria, Police Vishesha Special Branch, DIG, Police Pati Tuma, Jeshtha Niyojapati Aparadha Parishad Department, Director CID Tenma. Hamadamasur Mulasane Garne Arashaka. Arashaka State Rajya Amatuma Mulasane Gatta, Samaradhyas Tuma Enna Berunama, Arashaka Lekan Tuma Kare. Even Rasu Munaham Mokadhek Kirunu Pradhan Kare. ඒක මුලින්ම ന്യാයපත්‍රය හැදුවම පළවෙනි ස්ථානයේ රටේ ന്യാයපත්‍රය කවුද හදන්නේ ന്യാයපත්‍රය මම පිළිල කරන ආරක්ෂක අධිකාරියට පෙන්නලා ඒ සාමාන්‍ය එක එක විදියට වෙන එකක් ඒක සිංහලෙන් අපි හදනවා ඉංග්‍රීසියෙන් හදලා ඒකේ පළවෙනිම මූලිකත්වය දෙන්නේ රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂතුමා පළවෙනි රැස්වීම කැඳවන්නේ කවුද ඒ කැඳවන්නේ මම ආරින්න ඒ කියන්නේ මගේ ඉන්නවාජි බුද්ධාංශයේ රාජ්‍ය යුදමුද බුද්ධාංශයේ මේජර්වරේක තුමා SMS එකකින් තමයි ඔබට ආරක්ෂක අමාත්‍යාංශයේ ඔබට වෙනම බුද්ධි එකතු කිරීමේ කාර්යයක් තිබුණාද මට බුද්ධි තොරතුරු ඉදිරි කිරීමේ කාර්යයක් තිබුණේ නැහැ ඔබ යටතේ ඒක නිලධාරීන් හිටියද මාත් එක්කසම වැඩ කරේ එනකොට ඒ කාර්යාලයේ සිටියා යුදමුද බුද්ධාංශයේ නිලධාරීන් පිරිසක් සිසු නිලයන් 15ක් හිටියා ඒ කියන්නේ සාමාන්‍ය සොල්දාදුව ඒගොල්ලෝ අවුරුදු 7-8ක විතර සේවයක් කරපු උදවිය යුදහමුදාවේ ඒගොල්ලන්ට බුද්ධිතරතුරු රැස්කිරීම විශ්ලේෂණය කිරීම කිසිම දැනුමක් තිබුණ නැහැ. මාත් එක්ක හිටියා ලුතිනන් කර්නල්වරේ එතුමා බුද්ධ්‍යාංශයේ සේව කරපු කෙනෙක් දැන්ටත් අනුයුත් වෙලා තින්නේ. තව ලේඩි මේජර් කෙනෙක් හිටියා ස්ත්‍රී පක්ෂයෙන් ලේඩි මේජර් කෙනෙක් පිරිමි මේජර් කෙනෙක් හිටියා. ඒගොල්ලෝ තමයි මාත් එක්ක කෝඩිනේට් කරලා මේ සෑම දෙයකටම වැඩ කරේ. නමුත් බුද්ධිතරතුරු කරන ශේෂ්ඨයට යන
කිසි කෙනෙක් මගේ ළඟ හිටියේ නැහැ. ඒකතු කිරීමේ රාජකාරියක් ඔබට තිබ්බද? මට තිබුණේ නැහැ. ඒකෝර මේ අඟහරුවාදා දින සාකච්ඡාවේදී පළමුවෙන්ම අපි ප්‍රමුඛ ස්ථානය දෙන්නේ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂකතුමාට. මක්නිසාද ලංකාවේ බුද්ධි තොරතුරු රැස් කිරීමේ ප්‍රධානතම ආයතනය තමයි රාජ්‍ය බුද්ධි සේවාව. මේක සමහර පැටලෙනවා ජාතික බුද්ධි ප්‍රදානී ජාතික බුද්ධි සේවාව මම සිංහලෙන් කිව්වොත් රාජ්‍ය බුද්ධි සේවාව ඉංග්‍රීසියෙන් කිව්වොත් SIS State Intelligence Service. අපි සමාන කරෝතින් ඉන්දියාවේ රෝ එක CIA වගේ එකක් තමයි බුද්ධි තොරතුරු මේක තමයි මේ SIS එක. ඒතර ඒගොල්ලෝ තමයි ලංකාවේ තිබෙන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් හැම විදියටම රටට තර්ජනයක් වෙන රටේ ප්‍රවෘත්ති ප්‍රශ්න ඇති වෙන සෑම දියක්ම එකතු කරන්නේ ඒගොල්ලෝ. මම මේ කිව්වොතින් අපි කිව්ව ප්‍රොටෙස්ටයක් වෙන්න තියෙනවා නම් කොහේ හරි තැනක උද්ඝෝෂණයක් හිට එනවා නම් ඒගොල්ලෝ බලනවා ඒ කියන්නේ ඒගොල්ලන්ට එනවා තොරතුරු. ඒගොල්ලෝ ඒක විශ්ලේෂණය කරලා ඒක වෙන්න දේවල් කියනවා. එයාට අපි මේ තනතුර පළවෙනි තැන දෙන්නේ එතුමාට. දෙවෙනි එක අපි දෙන්නේ යුද හමුදා බුද්ධි අංශිකේ අධ්‍යක්ෂ DMI ඩිරෙක්ටර් මිලිටරි ඉන්ටෙලිජන්ස්. එයාට දෙනවා අපි තනතුර ඒක. ඉන්පස්ස අපි නාවික හමුදාවට දෙනවා ගුවන් හමුදාවට දෙනවා. දැන් ඉන්නේ බ්‍රිගේඩිය කුටිතවක්. චූලා කුටිතවක්. එයා පත්තුනේ දැනට සර් මම හිතන්නේ අවුරුදු දෙකකට ප්‍රථම බ්‍රිගේඩිය මම හිතන්නේ විජේන්ද්‍ර ගුණතිලක හිටියා. එතුමා මම හිතන්නේ වැඩිපුර පුණු මාටවන්ට ගියා. එතනින් පස්සේ චූලා කුටිතවක් ආවා. එයා මම හිතන්නේ බුද්ධ්‍යාංශයෙන් වැඩ කරපු එක්කෙනේ යුදමුද. ඉන් පස්සේ අපි පොලිස් ඉන් පස්සේ අපි දෙන්න පුළුවන් ත්‍රිවිධ පොලිස් පුතුමාලට මොනවද කතා කරනවද දෙනවා. කියන්න පුළුවන් ඕන දෙයක් ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කවදද දෙනවා. මම 21 වෙනිදා අප්‍රේල් 21 වෙනිදා සිද්ධින වලට සම්බන්ධයෙන් අපිට දැනගන්න කැමති. දැන් අපි කවුරුත් දන්නා පරිදි මේ සාරාන් කියන පුද්ගලයා යම් නායකත්වයේ දුන්නා කණ්ඩායමක් මේට සම්බන්ධ කරලා තියෙනවා. ඒ පිළිබඳව කොපමණ කාලයක් මම කමිටුවේ සාකච්ඡා වුණා. එක් කමිටු සාකච්ඡා සෑම අවස්ථාවකම සාකච්ඡා වුණේ නැහැ. නමුත් සාකච්ඡාව සටහන් මගින් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මෙම ගුණුවේ මම ගෙනලා තියෙන්නේ සාරාංගන අඟහරුවාද සාකච්ඡාවේදී මම පැමිණියන් පසු තිබුණු සටහන. මේ ගුණුවේ තියෙන මේ ගුණුව මට කමිටුවට දෙන්න පුළුවන්. නමුත් අද ඔබතුමාට දැන් 15 ඉඳලා ජූලයි ඉඳලා. එතකොට මම මේ අපේ තිබුණ සටහන් එක එකතු කරලා මම මේ ගුණුව පිළියෙල කරේ. මේකේ තියෙනවා බැලුවොත් කරුණාකරලා ඒක පින්තූර ගන්න එපා. ඒකේ කන්ටෙන්ට්ස් පින්තූර ගන්න එපා. තීරණ ඩිලීට් කරන්න කියන්නේ ඒකේ pages වෙනවෙන්න මොකද ඔලෙක සීකර් මේක මේ රසිකත ගුණුවක් අපි මේක පළවෙනි මේක සාකච්ඡා කරලා තියෙනවා. ඉංජිනේරු කරුණාසේන හිටියාජි මහත්මයා හිටියා ආරක්ෂක ලේකම් වෙලා. ඒතර මම තනතුරට පළවෙනි රිපෝට් එකක් තියෙනවා. මේකෙන් අපි සාකච්ඡා කරපු කරුණු තියෙනවා. මම ඒක කියන්නේ නැහැ. එතකොට පළවෙනි වල සාකච්ඡා කරපු දිනේ කියන්නේ ඔක්තෝබර් මාසේ 6 වෙනිදා 2015. ඔක්තෝබර් මාසේ 6 වෙනිදා 2015. ඊට පෙර මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තිබ්බද? නැහැ. මේකේ සාකච්ඡා මම කියන්න මේක පොඩ්ඩක් දැනුවත් කරන්න. මේකේ මම තෝරගත්තේ 6 වෙනිදා ඔක්තෝබර් 2015 කියන්නේ මේකේ තියෙනවා මිනිත් එකක්. ඉතින් මම ඇවිල්ලා මම හිතන්නේ පළවෙනි මීටම වෙන්නදී මේක a new law to be formed in order to address religious extremism terrorism and more sophisticated methods example biometric security system should be adopted to shield the penetrations and to improve the early detection further to develop regional database to counter emerging regional terrorism example ISIS this is the first report I am giving that how they minute එක දාලා තියෙනවා මේක ඔය මිනිත් එක කාගේද කියෝ මිනිත් එක මේකද අපි ඊට සාකච්ඡා කරු මිනිත් එකේ අඟහරුවාදා කොන්ෆරන්ස් එකේදී මේ සාකච්ඡා කරපු දෙයයි. ඒතොර මේකේ අපි දාලා තියෙනවා රෙස්පොන්සිබිලිටි කියලා දාලා තියෙනවා SIS DMI TI
responsibility ekena denun gan igulu eka mege hithara ganna one kiyana eka thamai kiyanne sir EMI kiyanne sir director military intelligence ithara mege thiyenawa remarks kiyala ekak api gahala threats and necessity of such countermeasures and database to be explained to HE the president and security council continues from the intelligence conference held on 9 September 2015 මේ අපි ISIS ගැන තමයි ඉස්සෙල්ලාම ફોકસ කරේ මේ සාහරණලා ගන්න නෙමෙයි අපි ISIS තර්ජනය අපි දැක්ක රටට එන්න යන අපි ඒ ගැන තමයි ෆෝම් කළා මේ කතා මේට ලිව්වේ ඒ මේක අපි කතා වල ඒ කතා කරපු එකයි database to be explained to the president security council security council එක ගන්න එක තමයි මේක secretary කියන්නේ ගන්න කියලා ආව දින් ෆෝම් කරේ ඒක security council ඒකද security council එකේ minister මගල නැහැ නමුත් මේක security council එක ගන්න ඇති අත්තම කියනවා प्रधान सिक्योरिटी काउंसिल प्रधान मातृका पटंगे डायरेक्ट SIS बंगार मुड़ी पहला वशे ලංකාවේ බුද්ධිතෝතුරු සම්බන්ධයෙන් සේවය කිරීමට පිටලා තුන ආයතනය තමයි ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් එක. ତରେ යාර දෙනවා මේ ප්‍රමුඛත්වය අපි මේ බුද්ධිතෝතුරු එකතු කරලා ඒක විශ්ලේෂණය කරලා ඒ ගැන කතා කිලි මෙයාට තියෙන තමයි ඒක යාට පළවෙනි පාර දෙන්නේ. දැන් ඇජන්ඩ එකක් සෙට් කරනවා කියන්නේ ඔබතුමා. ඒකේ කොයි ආකාරයෙන්ද එතුමා වාර්තා කරන්න තියෙන්නේ? ඒ කියන්නේ සර් ඒ කියන්නේ ඇජන්ඩා එකේ මොන ප්‍රයොරිටි එකද එතුමාට තියෙන්නේ? ඒ කියන්නේ සර් මේ අගාරෝද මීටින් අගාරෝද ඒක සර් පළවෙනි ප්‍රයොරිටි දෙන්නේ. දුරසිකණ නැ මට බලේ ලංකාරම් තියෙන වැඩ කරන්නේ ඒකින්ද මම ඒ කියන්නේ ටයක් ඒ පොලිස්කාරී ක්වෙස්චන් මම කිව්වා ඉතින් මේ SIS කියන්නේ ක්‍රොස් ඒ කියන්නේ මේක පොලිසියෙන් එන එකක්ද නැත්නම් යුදා හමුදාවේ ත්‍රිවිධ හමුදාවද නැස SIS එකට හැමදාම මම පොලිසියට බැඳුණු කාලෙම තිබුණේ පොලිස්කාරී හිටිය පොලිස් ඔෆිසර් පිට කෙනෙක් නැහැ ඒ කියන්නේ හැම කෙනාම පොලිස්කාරී නමුත් ඒගොල්ලෝ SIS එකේ ඉන්ටෙලිජන්ස් සම්බන්ධ වැඩ කිරීමට පුහුණු පාඩම් මාලාව දීලා තියෙනවා ඒ ඔක්කොම කරලා තියෙනවා සමහරක් ශේෂ්ඨයෙන් අරන් තියෙනවා පොලිසිය අවුරුදු 15ක් 20ක් වැඩ කරපු නිලධාරීන් එන්නේ පොලිස් වර්ක් කරලා දැන් බුද්ධිතරු සම්බන්ධයෙන් තොරතුරු. එදා ඉඳලා මම දන්න කාලෙම අද දක්වා SIS report කරන්න කාට වාර්තා කරා. SIS එක සර් එන්නේ කෙලින්ම පොලිස් පොදුමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඩිරෙක්ටර්. එයා පොලිස් නිලධාරීකද පොලිස් තුමාට බලයක් දෙනවා ගන්න. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයට තමයි එන්නේ ආරක්ෂක ලේකම්තුමාට. මක්නිසාදියත් සාමාන්‍ය මං හිතන්නේ SIS එක ආරක්ෂක ලේකම්තුමා ගැටතරාව එකක් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධිතරු තරණ එක රට වෙනුවෙන් ඒ එකම මුල්‍යමය වශයෙන් මුදල් වුන්ට නිකුත් කිරීමට අවශ්‍ය නිකුත් නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තමයි මම හිතන්නේ තියෙන සෙකියුරිටි වෝට් එක මං හිතන්නේ ඒකින්ද මම හිතන්නේ ආරක්ෂක මණ්ඩල සංගතය ඉතින් SIS සල්ලි ඕන නම් ඒක යොමු කරන්නේ ලේකම් ආරක්ෂක ලේකම්තුමා එයා දැනුවත් දැනගන්නම අවශ්‍යයි දැනගන්නම අවශ්‍යයි SIS එක ඔබතුමා යටතේ එන්නේ නැද්ද මගේ යටතේ එන්නේ මට කිසිම අධීක්ෂණයක් නැහැ ඒක ඔබතුමා ඔයක කියලාද නැහැ සර් කොයි තරකවත් එහෙම එකක් SIS ඩිරෙක්ටර් මාත්‍රික වැඩ කළ යුතුයි කියලා කිසිම තැනක කිලිම සෙක්‍රටරි ඩිෆෙන්ස් කිලිම ඩිෆෙන්ස් එක මම හිතන්නේ ඒකයි මොකද මම අත්ත වශයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයක ඔබතුමාට දැනුවත් කරන්නේ මේ මූල්‍යමය වශයෙන් ඒකට අවශ්‍ය වුණාම සෙක්‍රටරි වෝට් එක ආණ්ඩුවේ මම හිතන්නේ බජට් එකෙන් පාස් කරාම මම හිතන්නේ ඒ මුදල එයාට එතන ලැබෙන්නේ එතනින් හමුදාවට දෙනා වගේම පොලිස් ඩිපාර්ට්මන්ට් වෝට් එක නෙමෙයි ඒ වුණාට මම දන්න විදිහට මෙහෙයුම් වලට මුදල් වලට පරිපාලන කටයුතු වලට ආරක්ෂක ලේකම් යට තේනවා නමුත් මෙහෙයුම් වලට ඔපරේෂනල් ක්‍රියාකාරීත්වයට කවුරු යටද දෙන්නේ ඒක ඔපරේෂනල් ක්‍රියාකාරීත්වයට ආරක්ෂක ලේකම් යට තේන්න බෑනේ ඒකස මම හරියට කියන්න දන්නේ නැහැ මම ඒක අනුගානේ පොලිස්පති යටතේ හරි එන්න ඕනේ ඔබතුමා යටතේ නැත් ඔබ ඉන්න කාලේ ඔබ ඒ නිල එහා සමාන නිල දරුවනේ මගේ නේ ඩිරෙක්ටර් SIS මේක අපිට යන්න නෑ මගේ නිලයේස මට දීලා තියෙන ජාති බුද්ධි ප්‍රදානක මගේ ඔබ පොලිසිය ඉන්න කාලේ ඔබ එතුමා ජූනියර් නෑ ඔබ පොලිසිය ඉන්න කාලේ ඔබ SIS එකේ කවදාකවත් ඩිරෙක්ටර් වෙලා හිටියේ නෑ මම කවදාකවත් ඩිරෙක්ටර් CID වෙලා හිටියා ඔව් වසර 30ක සේවක ගාලා තියෙන CID
දැන් ඔබතුමා CNI කියලා වැදගත් තනතුරක් දරුවට අපිට කියන්නේ ඔබතුමා මේ අවුරුද්දක తాවකාලික පදනමක පත්වීමක් තියෙනවා. ඉසේ සර්. ඉසේ. අපි තොරතුරු වලට යන කලින් මේ මේ ජාතික බුද්ධි ප්‍රධානී තනතුර ඇති කරේ කොයි කාලද ඔබතුමා දන්න හැටියට? මේක සර් මම දැනුවත්ම මම කියන්නේ මම අපරාධ ප්‍රතිබන්ධ අධ්‍යක්ෂක වුණේ 2003. අධ්‍යක්ෂක අද ඉගෙන තම වැඩ කළා අවුරුදු 25කට පස්සේ මම අධ්‍යක්ෂණ තුරපත් උනේ 2003 වර්ෂයේ. එතකොට ලයිනල් කුන්දර මහත්මයා මගේ නියෝජ්‍ය පොලිස්පති අපරාධ දෙපාර්තමේන්තුවේ ඉන් පස්සේ මම හිතන්නේ මම ඉස්ලාම් මේක තනතුරු දැක්කේ ගෝඨාභය රජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් වශයෙන් ඉන්නකොට මම මේ මේ රැස්වීමට සහභාගී වුණා මේ අඟහරුව දැරසීමට ඉස්සෙල්ලා ඒතර කොළඹ යුද හමුදාව ත්‍රිවිධ හමුදාව කොළඹ වටේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ ආරක්ෂක වට මේකත් සාධාරණ කරනවා OCC කියලා එකට කිව්වේ මාසිකට සැරයක් ඉන්ලාරින් සුමාන දිගට සැරයක් දෙකට ගෙන්නන ආරක්ෂක දෙක මුළු මයිදනික ඉන්ලාරින් 60ක් 70කට එනවා ඔෆිසර්ස්ලා ඒ එතනදී මම දැක්ක චූලසේනියොත් මහත්මයා ඉන්නවා ආරක්ෂක ජාති බුද්ධි ප්‍රධාන වශයෙන් ඉඳගෙන බෑ තුමා මම කතා කරන්නේ නැහැ නමුත් එතුමා ඉන්නවා මේ මීටින් එකේ ඒතර මම හිතුවා මේ දැන් චූලසේනියොත් අපි මම දන්නේ නැහැ දන්නලාරි ඇයිදියා ඊට පස්සේ තමයි ජෙනල් කපිලෙන්ද විදාරව පත් උනේ. ඒතර ඒ පත් වීමදී එතුමත් කරේ කෝටි අපිත් එක්ක කරන කෝඩිනේෂන් රෝල් එකක් මාත් එක්ක කළා තියෙනවා. ඒ කියන්නේ යම් සිදුවක් කතා කරනවා එච්චරයි. මම කිසි නියෝගයක්වත් දීලා නැහැ. දැන් මේ ජාතික බුද්ධි ප්‍රධානියා නිතරම මේ විශ්‍රාමික ආරක්ෂක අංශවල ධාරිතපත් වේ. මේ හේමත් තිබුණ නෑ නමුත් මන් දන්නේ නෑ එතකොට චූලසෙන්රද මහත්මයා යවදී වෙනකොට 2004 වල විශ්‍රාම ගිල තිබුණාද කියලා මං හිතන්නේ විශ්‍රාම ගිල 2004 වෙනකොට නමුත් කප් මම දන්නවා 2004 කපිල හෙන්ද විතරන මහත්මයා විශ්‍රාම ගියාට පස්සේ තමයි මේ තනතුර බාර ගත්තේ මම හිතන්නේ තුමත් විශ්‍රාම ගිල හිටියේ මම හිතන්නේ සාමාන්‍ය යුදමුදල් දාරින් අවුරුදු 55 වෙනකොට විශ්‍රාම වෙනවා පොලිස් දාරිය වගේ නෙමෙයි ඉතින් මම හිතන්නේ 55 යගේ බැලුවදී මම හිතන්නේ ඉඳා වෙලා 2005 2006 වෙනකොට මං හිතන්නේ කපිල හෙන්ද දා මං හිතන්නේ ඔබතුමා ජූලි 15 ජූලි වල වැඩ බාර අරගෙන දැන් මේ ඔක්තෝබර් 6 වෙනිදා නොය පළවෙනි වාර්තාව වෙන්නේ IS ලා ගැන. ඒතොර ඒ මාස් ඔව් ඒක මේ සාකච්ඡා පළවෙනි වාර්තාව. මේක මගේ පළවෙනි එකේ සාකච්ඡාව ඉදා තමයි ඉන්නේ සර්. එයාගේ කාර්ය. එයාගේ කාර්ය. ඊට කලින් නෑ ඒ කියන්නේ මම මගේ ප්‍රශ්නේ තියෙනේ ජූලි සහ ඔක්තෝබර් අතර ඔය අඟහරු වාද සාකච්ඡා වුණේ නැද්ද? එහෙම නැත්නම් මේ වාර්තා මේක සාකච්ඡා වුණේ නැහැ කියන්නේ? නෑ ඒ දැන් මට මේකට මම මෙතනද ගෙනාවේ මේ සම්බන්ධයෙන් ගත්ත තියෙන ද මේ අතරින් මම දැන් සාකච්ඡා තියෙන නැති මට ඒක දික්ුණොත් දෙන්න පුළුවන් ඕනම දැන් ඔබතුමා ජූලි ඔක්තෝබර් අතර අඟහරුවාද සාකච්ඡාවට සහභාගී වෙලා නෑ සහභාගී වෙලා තියෙනවා නමුත් මේක සාකච්ඡා කරේ නෑ මේක සාකච්ඡා කරේ නෑ ඕනමුත් මේ සාකච්ඡා කරපු සටහන් තියෙන තමා මේක පෙන්වුවේ මෙතන ඕනමුත් පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා එක වෙලාවක ප්‍රකාශයක් කරා මේ 21 ප්‍රහාරයෙන් පස්සේ 2014 ඉඳලා IS සංවිධානයත් එක්ක සම්බන්ධ වෙච්ච අය ගැන වාර්තා වෙලා තිබුණා කියලා. එතකොට මේ අඟහරුවාද සාකච්ඡාවට නොගෙන ඒ තොරතුරු තිබෙන විදිහක් නෑ නේද? ඔව් මම ඒක ගැන කියන්න මට තේරුම් නැහැ මොකද කියලා කියන්නේ මම මේක සටහන් කියලා කියන්නේ. ඔව්. ඒකින්ද මේ ඔනේ ඒක මම කියන්නේ දැන් මේක ආරක්ෂක දැන් ආරක්ෂක ලේකම්වරයා පිළිගන්නවා 2014 ඉඳලා මේ තොරතුරු තිබුණායි කියලා. මම කියන කරුණ හන්සාඩ් ගත වෙච්ච කාරණයක්. එතකොට ඔක්තෝබර් වෙනකන් ඒ තොරතුරු සාකච්ඡා නොකිරීම එක්කෝ සිකියුරිටි කවුන්සිල් එකේ සාකච්ඡා වෙන්නට ඕන. නමුත් මේ මෙතන අනිවාර්යයෙන් සාකච්ඡා යුතු කරුණක් කියලා තමයි මම හිතන්නේ. දැන් මට ඒක කියන්න අමාරුයි පාසුවට. කවුද ඒක කියන්න පුළුවන්? කවුද කාටද පුළුවන් ඒක? ඒක සර්. ඉරිසෙල්ලපුල් දැන් මම හිතන්නේ ඩිරෙක්ටර් අධ්‍යක්ෂක දැන් SIS එක ඩිරෙක්ටර් එයාපත් උනේ මම හිතන්නේ 2015 ජනවාරි 8 වෙනිදෙන් පස්සේ මම හිතන්නේ ඊට ඉස්සෙල්ලටපු අධ්‍යක්ෂ කෙනෙක් SIS එක තමයි හොඳම තැන අහන්න ඊට ඉස්සෙල්ලා ඩිරෙක්ටර් අධ්‍යක්ෂකගෙන් හැවුවොත් එයා කියන්න පුළුවන් මේ ගැන කවුද ඊට ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා මදිර වාකිස්ට නියෝජනපති වාකිස්ට දැන් ඔබතුමා මෙතන සාරාංගේ ෆයිල් එක ගෙනාවා සාරාංගා වගේ තව කී දෙනෙක් ඉන්නවා ඔබතුමා සාරාංග ගේනවා ඇයි ඒ වගේ නමක් ගේන්න හැකියාව තිබ්බේ ඒ වගේ නොකිය නම් කීයක් වගේ තියෙනවා බුද්ධයන්ට එනවා ඇතිනේ කොහොමද මේ සාරන් කියලා දැන් පුද්ගලෙක් එන්නේ මීට පෙර වෙනින් නම් වලින් තව තියෙනවද දැන් මේ මුණාට පස්සේ අපි දන්නවා සාරන් කියලා ඔව්
මේකෙ සර් මං හිතන්නේ මම දැනුවත්ව මේ කතා කරලා සාකච්ඡා අනුව සහරන්ගේ නම ආවේ 2017 මාර්තු මාසේ කාර්තක්කුඩි වල මුස්ලිම් කොටස් දෙකක් අතර සටනක් වුණා මේ මගේ දැනුවත් මං කියන්නේ ඒක ගැන සාකච්ඡා වුණාම ඒ දැනුම ඒ සටනක් ඒදුගුල්ල ඇතුණාම මං හිතන්නේ පීවලින් කපා කොටන මං කියන්නේ කාර්තක්කුඩි පොලිසිය ගැන පැමිණිලා ඇති ඒ අවස්ථාවේ මෙයා අන්තවාදී අදහස් පල්ල කරනවායි කියන මතයක් ආවා. ඉතින් තමයි මම දැනගත්තේ සාරාන් කියන එක ඇත්ත කිව්වොත් මගේ දැනුමට පමණයි. එතකොට මේක ගැන කතා කරනකොට යාගේ ක්‍රියාකාරම් කිව්වම කතා කරලා මේකට මම හිතන්නේ TID එක. ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මේ ගැන ක්‍රියා කළා මම හිතන්නේ ආව අත්තනු ගැන වරන්තු අරන් තිබුණා. මගේ දැනුම මම දැකලා නැහැ කවදාවත්. මොකද මාතේ සම්බන්ධ වෙලත් නැහැ. මගේ දැනුමෙන් කියන්නේ. කවුද ඒ කට්ටිය කිව්වේ ත්‍රස්තවාදී ත්‍රස්තවාදී විමර්ශනාංශයේ ප්‍රධානී ඒකට එවකට සිටින නාලක සිල්වා ඩීජි නාලක සිල්වා මුස්ලිම් සංවිධාන ගණනාවක් සමහර මෞලවිලා කියනවා කාලෙක ඉඳන් ඒගොල්ලෝ මේ තොරතුරු ආරක්ෂක අංශ වලට වාර්තා කරා කියලා මම දැක්ක ඥානසාරහාමුදුරුවෝ කියනවා මේ තොරතුරු දුන්නා කියලා දැන් මෙවැනි තොරතුරු ආරක්ෂක අංශ වලට දෙනවා කියලා කියන්නේ ඒක ඔබතුමාට එන්නේ නැද්ද නැත්නම් ඒක ආරක්ෂක ලේකම්වරය අතේ විතරද පවතින්නේ මට මරසේ මේක ඇවිල්ලා නැහැ කිසි දෙයක් අවුත් මට මේ සභාවේදී කියන්න පුළුවන් මට එහෙම කිසි දෙයක් ඇවිල්ලා නැහැ පිට කෙනෙක්ගෙන් සාමාන්‍යයෙන් මං හිතන්නේ ආරක්ෂක ලේකම්වරයාට ආවොත් ආරක්ෂක ලේකම්වරයා මට කියනවා සාමාන්‍යයෙන් ඒක සමහර ආරක්ෂක ලේකම්වරයා එහෙම ආවොතින් මේ ගැන හොයන්න කියලා එයා ඍජුවම SIS ඩිරෙක්ටර් යොමු කරලා තියෙනවා යොමු යාට යොමු කියන බලයක් තියෙනවා මට ඒ වගේ කිසිම දෙයක් ගැන මට එහෙම ඇවිල්ලා නැහැ සර්. නමුත් මේ 21 ප්‍රහාරයෙන් පස්සේ ඔබතුමා දකින්නේ නැති ඒ කණ්ඩායම් ගණනාවක් තමන් මේ කාලවලදී මේ තොරතුරු දුන්නා කියලා මේ සහරාන්ලා ගැන කරුණ ඉදිරිපත් කළා. ඔව් මම දැක්ක පත්‍ර වලින් මම දැක්ක. ඒක ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ ආරක්ෂක ලේකම්වරයෙක් ප්‍රතික්ෂේප කළා තිබුණෙත් නැහැ. ඔක මම පත්‍රිකාවෙන් දැක්කේ නෑ එහෙම ප්‍රතික්ෂේප කියලා තිබුණේ නෑ. නමුත් ඔබතුමාට ඇවිල්ලා නෑ ඒ තොරතුරු. මට ඇවිල්ලා නෑ. මට කවුරුත් කිසිම කෙනෙක් ඒ වගේ පිට කෙනෙක් මාව සම්බන්ධ වෙලත් නෑ. මට කියලාවත් නෑ. මෞලවති මේ කියනවා. එයා 2014 ඉඳන් මේ ප්‍රශ්නේ කියලා තියෙන බලධාරීන්ට කන පැලනකම් කිව්වට අහලා නෑ කියලා 2014 ඉඳන් කියලා තියෙනවා. ඔව්. ඒතරෙදි වැදගත්ම දේ තමයි බලධාරීන් කවුද කියලා විග්‍රහ කිරීමක් අවශ්‍යයි. අවශ්‍යයි. මං හිතන්නේ. සහායක බලධාරීන් ගාම collectively කියලා තියෙනවා. ඒ කියන්නේ බලධාරීන් කියන්නේ කවුද කියලා දැනගන්නත් වගේම මේ කණ්ඩායම් ගෙනහල්ලා අහන්නත් ඕනේ කාටද කිව්වේ කියලා. සභාපතිතුමනි අපිට මේ කලිල් කියන පූජකතුමා කියන්න පුළුවන්. ඔව් අපිට මම කියන්නේ සභාපතිතුමා ඒ පූජකතුමා පමණක් නෙමෙයි මේ සම්බන්ධයෙන් තොරතුරු දුන්නාය කියලා කියන සියලු දෙනා. සියලු දෙනා. ඥානසාරහාමුදුරු දතුරුව සියලු දෙනා මේ කමිටු කැඳවලා කාටද දුන්නේ කවද්ද දුන්නේ කියන එක අපි දැනගන්න ඕනවා. දැන්රමත් පුවත්පත් නිවේදනයෙන් කියලා තියෙන ඕන කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා. නමුත් අපි මේ අවස්ථාවත් මාධ්‍ය හරහා ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ තොරතුරු දුන්නා ඉන්නවා නම් කරුණාකරලා අපිට වහාම දැනුම් දෙන්න ඊළඟට ලිඛිතවත් කරුණු ඉදිරිපත් කරන්න ඔයාලට අවස්ථාව තිබෙනවා. කෙසේ වෙතත් අපිට පුළුවන් ඒ එවැනි පුද්ගලයින්ව මේ කමිටු ඉදිරියට සාක්ෂි දීමට කැඳවන්නත් අපිට පුළුවන්. දැන් මේ වගේ මෞලවිතුමා මෙහෙම කියනවා ගරුතුම අපේ ඥානසාර ස්වාමීන් වහන්සේ තම දැනුවත්කමකින් ප්‍රකාශ කරනවා අපි ගෙනල්ද මේ සම්බන්ධව හැමදෙනාම ගෙන්නු ඒ හැමදෙනාම ගෙන්නන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ දැන් මේ 21 වෙනිදා මැදිහත්තුමනේ ඔබතුමාලා ප්‍රශ්නයක් ඇති වුණා ඊට පෙර ආරක්ෂක බුද්ධි මණ්ඩලේ හම් වෙන්නේ කවදද මේ කේද වාචකයට පෙර රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂතුමා දන්නවත් නැහැ මේ තොරතුරු ලැබුණේ කොහෙන්ද කියලා. එතුමාට ලැබුණාද? ඔව්. එතුමා තමයි මේ ලියුම මට මගෙන් තියනවා දී ලිපිය
ඒ මට මේ ලිපිය එතුමා ඉදපත් කරා මගේ ලං තියෙනවා සර් මේ සත්‍ය පිටපත එතුමා මේ ලිපිය මගේ නමට එවලා තියෙනවා information of an alleged plan of attack මොකද alleged plan of attack not a serious sir oh, alleged is a word you know you given you are not That's a word you give, it's maybe true or not, like, it right. maybe can be. So it's not serious? Yeah, it's not serious. Not that it's not serious. දිනේ දා දිනේ 4 අප්‍රේල් මාසෙ 2019 එදා ඉරිදා දවසක් ඒක ඔබට එවලා තින්නේ ම ඔව් මට එවලා තින්නේ කවුරු විසින්ද නිලන්ත ජයවර්ධන සීනියර් ඩෙපියුටි ඉන්ස්පෙක්ටර් ජෙනරල් ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් සීල් එක දෙනවා ඔබතුමා කවද දවස කිව්වේ 7 වෙනිදා තමයි අස්සන්දිනා ඉරිදා දවසක් හරි 7 වෙනිදා ඔව් 8 වෙනිදා මේ ලියුම මගේ නමට එපු වෙනිදා මම මේක මම හිතන්නේ මම විරුද්ධ කරේ මගේ මතක ඇටියට උදේ 11ට විතර අටවෙනිදා මම කාර්යාලයට ආවේ 9:00 මට මතකයිද මොකද එදා ඉන්දියානු ආරක්ෂක ලේකම්තුමා ලංකාවට ඇවිල්ලා ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ දවස 8 වෙනිදා සවුන්ද මොකද මට හොඳට මතකයි මොකද රෙඩ් කාපට් ඔක්කොම දාලා තිබුණා එතුමාව පිළිගන්න ආරක්ෂකයෝ මම ඒකට සහභාගි වුණේ නැහැ එතකොට මේ ලියුම මම විරුද්ධ කරේ උදේ 11ට විතර මගේ නමර තියෙන එක සාමාන්‍යයෙන් මගේ නමර ආවම මගේ නම ඒක ලියුම කවුරුත් විරුද්ධ කරන්නේ නැහැ මගේ මේසුළු දුන්නා මම ඕපන් කරාම ඒකට අමුණුර තියෙනවා මෙන්න මේ ලියුම මොන ලියුම මේ තව ලියුමක් තියෙනවා සර් මට දෙන්න පුළුවන් මේකේ කොපි මම කොපි කරලා තියෙනවා මේ ලියුම තියෙනවා සර් මම කොපියක් දෙන්නම් එතකොට ඒකේ ඒක සර් මම දැන් සාමාන්‍යයෙන් දැන් මේකේ එනවා නම් මේක දැන් මට මන් දන්නේ මේක කොහෙන් ආවද කියලා මේ 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 විස්තර ටික ඒක මන් දන්නේ නැහැ ඒ මේක සර් අමුණුර තියෙනවා මේකේ දැන් සාමාන්‍යයෙන් පිටරට බුද්ධිමත් බුද්ධි අංශකින් ලැබෙනවා නම් ඔය වගේ මේවද ඒක ලැබෙන්නේ කොයි ආකාරයෙන්ද ඒක සර් මම දන්නේ නැහැ එතමගෙන මට කිසිදාක අවිල්ලා නැන්නේ ඒක රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂතුමා කියන්න පුළුවන් ඩිරෙක්ට් SIS ඒ ගැන කතා කරන්න පුළුවන් ඔකේ හෙඩ්ලයින් එකක් හරි ලෙටර් එකක් දෙන්න නැහැ මුකුත් නැහැ නැහැ මුකුත් නැහැ අසනුත් නැහැ නිකන් තියෙන්නේ ඒවල තියෙන්නේ කොහෙන්ද කියලා තියෙනවද ඒකත් නැහැ ඒකත් නැහැ ඒක නැහැ මුකුත් නැහැ සලං ඇති ඒක සමහර විට ඒ බුද්ධි තොරතුරු දෙන ක්‍රම ඒක වෙන්නත් පුළුවන් ඔව් සමහර බුද්ධි සම්සක අය වෙන්න පුළුවන් සර් ඔබේ දැනුවත්කම තුල පරිණත භාවයක් තියෙන පුද්ගලෙ මගේ සර් ඔව් ඔව් සමාජයද මේම දැන් මම අපි වැඩ කරලා තියෙනවා පිටරට ඒව කට්ටේක ඒගොල්ලෝ බුද්ධි දෙනකොට ඒගොල්ලෝ අසං කරන්නේ නැතුව එවනවා එහෙම එහෙම බලියුන් එවනවා ඒ කියන්නේ මේම ටෙලිෆෝන් එකෙන් කතා කරන ඒවා තියෙනවා ඒ වගේ ඒක මේ ඒක අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා මේ 8 වෙනිදා ඔබතුමාට ආපු ලියුම 9 වෙනිදා අර සාකච්ඡාවට ගත්තා ගත්තා නෑ ඇත්තම කියන්නේ සර් මම කියන්නේ කතාව 8 වෙනිදා ඔබතුමා ඔබ 8 වෙනිදා සර් ඒක ලැබුණා අටවෙනිදා මම මේ ගත්තා මේ දා ආරක්ෂකතුමා හරිම කලබල දවසක් මොකද අවුද ආරක්ෂක ලේකම් හෙමසිරි ෆර්නාන්ඩෝ මහත්මයා ඔව් මට අවශ්‍ය වුණාට කියන්න මේක නමුත් ඒ වෙලාවේ සාකච්ඡාවක ඉන්න ඉන්දියානු ආරක්ෂකතුමා ඒ ගත්ත ඊට පස්සේ මම හිතන්නේ දවල් ලංචයක් තිබුණා ඊට පස්සේ හවස 3 වෙනිදා මම මේ ගැන සමහර සටහන් කරා මේක සටහන් කරුවා කියන්නේ සටහන් නෙමෙයි මම කටින් කියලා කතා කරා ආරක්ෂකතුමා කිව්වා කියලා මම කිව්වා මම මේක සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් ක්‍රියාවට එන්න ඕනේ පොලිසිය because මම ඒ කිව්ව නීතිමය වශයෙන් පොලිසියට බලයක් තියෙන ඕන දෙයකට මේ කියන්නේ ක්‍රියාකරනද කියන්නේ law and order maintaining law and order ඒකින්ද මම මේක පොලිස් ප්‍රතිමාට යවන එක මට හරින්නේ කොහොමද කිව්වේ ආරක්ෂකතුමා ඔබ ආරක්ෂක ලේකම් එක මේ ගැන කියනකොට එතුමා මේ ගැන දැනගෙන හිටියද මේ වෙලාවේ මම හිතන්නේ එතුමා දැන හිටියේ නෑ සර් මගේ දැනුම හැටියට මට මතකෙද දැන මොකද හරි කලබලයි දැන් මම දැන් මම තස්සනීපතත් හිටියා ටිකක් මම කියලා මම හිතන් තියා වේලාසිරේ දා ගෙදරත් ගියා සම. දැන් ඔබතුමා කිව්වේ SIS report කරන් තියෙන ලේකම් තුමාද කියලා. ලේකම් තුමා ඔබතුමා දන්නවා ලේකම් තුමා නොදැනුවා. මං හිතන්නේ දැනගෙන හිටියේ නෑ සර්. ඒතකොට දැන් මේක නම් වෙලිතා රැස්වීමේ ඔබතුමා කියන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළාද මේ අටවෙනි මේ මම ඒක තමයි සර් නමින්ද රැස්වීම තියෙනකොට ඒ ලේකම් තුමා කිව්වා මේක නමින්ද එක ගමු කියලා කතා කරා. ඒතකොට නමින්ද ගත්තම අපි පළවෙනිම මේ ගැන සාකච්ඡා කරන්න අපි අර අර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකර තිබෙන්නේ. එයා බුද්ධි කතා කරාම නමුත් මේක ගැන කතා වුණ නැහැ. නෝ මේක ගැන කතා වුණ නැහැ ඒ වෙලාවේ.
ඉන්ටෙලිජන්ස් කෝඩිනේෂන් මීටින් එකේ ප්‍රධාන මාතෘකාව වුණ නැද්ද ඔක? නෑ. මම සකේත මම පැහැදිලි කරන්න. සිකියුරිටි කවුන්සිල්. නෑ සිකියුරිටි කවුන්සිල් නෙමෙයි. අංගාරෝ රැසියෝ. අපේ තියෙන ආරක්ෂක ලේකම්තුමා තියෙන ඒ කියන්නේ ඉදාර ස්ටේට් මිනිස්ටර් ආවේ නෑ. ඔනරබල් මිනිස්ටර් ඔෆ් ස්ටේට් මිස්ටර් රොණුජයතන ආවේ නෑ. මේක ගත්තම කතා කරේ නෑ. නමුත් මේ කොළ දෙක මගේ වේසුවේ මෙහෙම තියන් ඉන්නේ මේ දෙක. මේක මම මෙහෙම තියන් හිටියා. මොකද පොලිස් පුතුමා වාඩින්නේ මේ පැත්තේ. මම මේ වුණියට මෙතන අධ්‍යක්ෂක. ඊට පස්සේ මම ඉවරුණාන් පස්සේ මොකක් ඉවරුණාට පස්සේ? අපි සාකච්ඡාව අන්තිම ඉවරගෙන යනකොට මම අධ්‍යක්ෂක රාජබුද්ධි ආංශයේ සේවාවට පෙන්නලා ගියා මේ දෙක කතා කළ යුතුයි දැන් කියලා. මේ කතාව ඔබ කියන්නේ අපිට ඔබ මේ කම්පියුටර් එක කියන්නේ මේ එදා අගහරුවද රැස්වීම කියන්නේ අප්‍රේල් 9 වෙනිදා මේ ඔය කොහෙන් හරි ලැබුණ බුද්ධි තොරතුරු ප්‍රධාන මාතෘකාව බඩපත් වුණේ නැහැ. වචනේස හරි ප්‍රධාන මාතෘකාවක් උන්නේ නැහැ. ප්‍රධාන හෝ අප්‍රධාන කිසිම සාකච්ඡාවක් නැහැ. ඒක තමයි මම ඒක සාකච්ඡා වුණා පස්සේ සර් මම මේක කොළ දෙක පෙන්නලා ඔබ මතු කරුවද? මම මතු කරා. SIS හිටියා. මම මතු කරේ SIS ඩිරෙක්ටර්ස් මොකද එතනින් මේක එන්නේ. ඒ SIS හිටියා. හිටියා. එතකොට එයාට මතු කරපු වෙලාවේ එතකොට අපි සාකච්ඡාව සාමාන්‍ය හිතුවා යුදා මුදා පොතු එක එක දේවල් එකල කතා කරනවා ඒ වගේ අවස්ථාවලදී. එතකොට මේක සාකච්ඡා මම පෙන්නවා. එතකොට කිව්වා එතකොට ආරක්ෂකතුමාට මම කිව්වා මෙහෙම ඇවිල්ලා තියෙන මේ අර බුද්ධි තොරතුරු ලැබිලා තියෙන බුදුම පහරේ මුකුත් කිව්වේ නැහැ. බුද්ධි තොරතුරු මම ලේකම් තුල නිලන්ත දැන් ඉන්නවා අපේ කතා කරලා තියෙන නිලන්ත කිව්වා උස මම නිලන්ත කියන කවුද? රාජබුද්ධි අධ්‍යක්ෂක. එතකොට මිස ජයවර්ධනට කතා කරන්න කියලා. ඒ පාර එයාත් කතා කරලා එයා කිව්වා මෙහෙම තොරතුරක් ඇවිල්ලා තිනවා සර් පොලිස් පුතුමත් මේක දන්නවා තින්නේ කියලා. ඔඩික කිව්වේ සර්. එතකොට ඔව් මිස ජයවර්ධන ලැජ්ජාවත් ඒ කියන්නේ ඔබතුමා කියන්නේ එතුමා ඉදිරිපත් කරපු ලිපි හතරෙන්ද ලැබිලා මේක ඔබතුමාට හත් වෙනි අට වෙනිද එවලා එතුමා මේකේ ප්‍රමුඛත්වයේ ඇජෙන්ඩර් එකේ නම්බර් 1 ගන්න තියෙන කේ මීලියුම එතුමා ගත්තේ නැහැ. ගත්තේ නැහැ. ඔ මේකේ මේකේ සර් සටහන් තියෙනවා. ඒ සටහන වල බැලුවොත් මේක ගත්තේ නැහැ. ඇත්තම කියනවා. ඊට පස්සේ මම මේක ඉවරන කොට මම මේ කොළ දෙක උඩ තියන් ඉඳියා මගේ මේ සත්‍යම කියනවා. ඒතොර මම මේ කොළ දෙක මම මේකේ තොර මේකේ වටිනාක මේකේ තියෙන බැරෑරුකම දන්නේ මම නෙමෙයි. ඒකෙන් තමයි මේ කතා කළ යුතුයි කියන්නේ. ඒතොර මේක මේ ইনফরমේෂන් එක ගැන කතා කළ යුතුයි කියලා මම කිව්වා. මේක මම කිව්වා. ඒ වෙලාවෙම කතා කරන්න ඕන කියලා මම සෙක්‍රටරියට මෙහෙම කිව්වා ළඟ ඉන්නකොට. මේ කතාව. ඒතොර යා මෙහෙම ইনফরমේෂන් එකක් තියෙනවා. ඒතොරම එතුමා කිව්වා මම පොලිස් පුතුමාට මේක දන්නවලා කියලා. ඒතොර ඒ සාකච්ඡාවට ගත්තද? නෑ ඒතර සාකච්ඡා කරේ නෑ. කාගෙන්ද එච්චරයි කිව්වේ සර්. දා උදා එතුමා ඔයගොල්ලෝ ඔක්කොම ඉන්නවා. ඔක්කොම ඉන්නවා. ඒ සාකච්ඡාවට ගනුන්නේ නෑ. මේක කතා වුණා පස්සේ ඊට පස්සේ තමයි මම ගත්ත තීරණය තමයි මම ආරක්ෂක ලේකම්තුමා වෙනුවෙන් පොලිස් පුතුමාට මේකේ තියෙන සෑම සටහනක්ම ලියලා ඒ ලියුමේ මම top priority කරලා ලියුවා ice only කියලා ඒ ලියුම ලියුවා. ඒ කියන්නේ මම ice only කියලා කවදාකවත් ජන පොලිස් පුතුමා ලියුම් ඇරලා නැහැ ice only කියලා. එදා තමයි මම හිතන්නේ මම ওই වචනේ පාවිච්චි කරා. ice only කියන්නේ මොකක්ද? ice only කියන්නේ සර් ඒක මේක intelligence එකේ පාවිච්චි කරන වචනයක්. මම ඉගෙන ගත්තේ ගුණාගේ. ඒතර මේ ice only කියන්නේ මේක ඉතාලි වැදගත් ඓසොල්ලි කියන වචනේ ඉන්ටෙලිජන්ස් ජාගන්නයක් කියන්නේ වැදගත් කියලා. ටොප් සිකියුරිටි කියලා මම මේක ඔහුට පමණයි වගේ. ඓසොල්ලි එයාට පමණයි. කියන්නේ එතකොට විශේෂ වැදගත් වෙන්න ඕනේ. එතකොට ඒ වචනේ මම කවදාකවත් පොලිස් පුතුමාට පාවිච්චි කළ නැහැ ලියුම් වල. මොකද මම දන්නා මේක වැදගත් කියන එක නිසා මම මේක ඓසොල්ලි කියලා ගන්න මගේ කොපිය තියෙනවා සර්. කවද්ද ඒක යවන්නේ? ඒක නමින්ද? එතනම. ඊට පස්සේ මම මේක විශේෂ ඔනිලොප් එක දාලා පොලිස් පුතුමාගේ නමට ලියලා මම ඒක බලලා මං ගෙනියලා ළමයට කිව්වා පොලිස් හෙඩ් කෝඩ්ස් එක බාර දෙනකොට බාර ගන්න ඉල්දාරගේ අස්සනයි නම්බර් එකයි මට ඕනේ කියලා. මම ලන් තිනවා ඒක. ඒ කියන්නේ වැදගත්කම ගැන මම දැනගෙන. ඒ කියන්නේ මේක මට ඕන නැහැ පොලිස් පුතුමාට ළඟට යන්න. එතකොට ඒක තමයි මං ගත්ත ක්‍රියාමාර්ගය. මේ ලිපිය ලැබුණා හරි මේකේ තියෙන බරපතලකම පිළිබඳව ඊට ආසන්න දවසක දුරුමත් එක සාකච්ඡා කරාද? මාත් ඒක කතා කරේ නැහැ. 21 වෙනකම්මත් කතා කරේ නැහැ. විශේෂයෙන් ගත්තොත් පොලිසිය තිබෙන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දක්වා ආපු ගමනේ අත්දැකීම් එක්ක දැන් මේ මෙවැනි තොරතුරක් ලැබුණාම ඒක රාජ්‍යබුද්ධංශ ප්‍රධානියට දැනවීමට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට හෝ ආරක්ෂක අමාත්‍යරට දන්වන ක්‍රමවේදයක් ඔබට නැද්ද?
නෑ මගේ ළඟ නෑ මගේ එහෙම එහෙම ක්‍රමයක් තිබුණේ නෑ මම කෙලින්ම යුද්ධෝ සම්බන්ධයක් තිබුණේ නෑ මගේ තනතුරේ ජාතික බුද්ධි ප්‍රදානි කියලා තිබුණාට මට එවැනි කිසිම බලයක් කිසිම ක්‍රමයක් මට තිබුණේ නෑ ඇත්තම කියනවා නමුත් පහ වාර්තා කරන්න කාටද මම ඔබ කියන ලේකම් ලේකම් තුමත් මට එකක් කාරණයක් පැහැදිලි කරගන්න ඕනේ එක කාරණයක් පැහැදිලි කරගන්න ඔබ මේ ලියුම යැවීමට ඉස්සෙල්ලා මට තාම පැහැදිලි නෑ දැන් නවවෙනිදා තිබුණු අඟහරුවාද රැස්වීමේදී මේ ප්‍රධාන කරුණ හරියට මතුවුණේ නෑ ඔබ කියන විදිහට අන්තිමේදී මේක මතුවුණේ නැති නිසා ඔබ ජයවර්ධන මහත්මයාට කියා සිටියා මේක මොකද කරන්න කියලා. මොකද කිරුවේ කරන්න කියලා ඔබ ඔබ අකුරු වචනවලින් කියන්නේ. නෑ මම මම කිව්වස මේක මෙහෙම මම දැන් මේක ආවේ නෑ මම මේක මුඩු තියන් ඉඳලා මේක කතා කරයි කියන්නේ. ඔව්. ඒතර මම කිව්වා මේක ගැන දැන් අපි කතා කළ යුතුයි කියලා. ඔව්. මොකද යන්නේ ඒක දැන් දන්නේ. ඔව් ඒතර මම ආරක්ෂක මෙහෙම කිව්වා මම කොහොස ISI මේ සයිස් එකට ইনফরমේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ইনফরমේෂන් නෑ. ඒ ইনফরমේෂන් එක දැන් අපි මේක මේ ගැන සාකච්ඡා කරන්න කියලා. ඒතර කිව් ඒක ප්‍රධානිය කියනකම් බලන් ඉන්න ඕනේ නෑනේ ආරක්ෂක ලේකම්. එයා මේක දන්නවනේ. දන්නවා. දැන් මේ රැස්වීම ප්‍රධානිය ආරක්ෂක ලේකම්. ලේකම්. ඒතර ආරක්ෂක ලේකම්ටනේ ඒ වාකීම් පැවරෙන්නේ මේක ඔබතුමා කිව්වට පස්සේ 8 වෙනිදා. 9 වෙනිදා ආරක්ෂක ලේකම් මේක ගන්න තිබුණා. ඔය එක මතක තියාගෙන අරගෙන එයා සාකච්ඡා කළා අවශ්‍ය උපදෙස් ආදී එයා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔබතුමාගේ පොලිස්පතිට ගියපු හින්දා පොලිස්පති පියවර ගත්තේ නෑ කියලා පොලිස්පති දඩයන් කරපු එක වැරදි. ආරක්ෂක ලේකම් මත නිසි පියවර ගත යුතුව තිබුණා. මොකද එයා යටතේ බොතුවල්ල හැමෝම ඉන්නවා. එයාට අදාළ හැමෝන්ට මේ කියන්න තිබුණා. නමුත් ඒක එදා කරේ නෑ නම ඉඳ ආරක්ෂක ලේකම්. දැන් ඔබ මිනිස්සුන්ට ඔබ ඊට පස්සේ ජයවර්ධන මහත්මයාගේ අවධානයට යොමු කෙරුවා මෙන්. ඒතර මොකද උනේ? එතකොට ජයවර්ධන මහත්මයාට මම කිව්වන් පස්සේ මට කිව්වා මම පොලිස් පොතුමාට කියලා තියෙනවක